ඇත්තෙම කෘමිනාශක භාවිතයෙන් තොරව දේශීය සාකසාර මාර්ගයෙන් කාබනික පොහොර මාර්ගයෙන් වගාව ඉතාමත්ම සාර්ථක තත්ත්වෙට ගෙන එන්න පුළුවන්. ඒකේ වාසි ගොඩක් තියෙනවා. එකක් රසය තියෙනවා හොඳ. රසය වගේම ඒ වගේම ගුණයක් තියෙනවා. ඒ වගේම ලාභදායි. මොකද අරවට විශාල මුදලක් යනවා. විශාල මුදලකුත් වැය කරලා ලෙඩ රෝගත් පතුරවා ගන්නට වඩා හොඳයි මේ ක්‍රමයේ යටතේ ගොවිතැන් කිරීම. මිරිස්, අබ, රාඹු, නෝකොල්, බණ්ඩක්කා, රතුළුණු, වම්බටු වගේ භෝග වර්ග රාශියක්ම මේ ගෙවත්තේ වගා කරලා තිබෙනවා. මේ අතරින් අබ වගා කරලා තිබෙන්නේ උගුල් භෝගයක් වශයෙන්. දාස්පෙතිය සහ රතුළුණු වගා කළේ එම භෝගවල කෘමි විකර්ෂණ ගුණයක් තියෙන නිසා කියලා පුංචිරාළ මහත්තයා කියනවා. ඒ වගේම තමයි වගාවට වසුන් යෙදීම තුළින්ද කෘමි හානි අඩු කරගන්න පුළුවන් කියලා නිලධාරීන් ඔහුට උපදෙස් දීලා තිබුණා. අලභෝග වශයෙන් බතල, මඤ්ඤොක්කා හැමත් වගා කරලා තියෙනවා. එළවලු වලට අමතරව තල, බඩඉරිඟු, කව්පි, රටකජු වගේ භෝග වර්ගත් මේ ගෙවත්තේ තැන තැන දැක ගන්න තිබෙනවා. මේ කිසිම වගාවකට මේ ගොවි මහතුරු කෘෂි රසායන ද්‍රව්‍ය නම් යොදලා නැහැ. අපේ මූලික බලාපොරොත්තුව මේ වසවිස වලින් තොර ආහාර වේලක්, පෝෂණීය ආහාර වේලක් අපේ දරුවාගේ පටන් ඒ පවුලේ සියලු දෙනාට ලබා දීමේ අවස්ථාව උදා කර දීම. කෘමි පාලනය සඳහා ස්වභාවික කෘෂි රසායන වර්ග කිහිපයකුත් සකස් කරගෙන තිබෙනවා. අනෝදාකොළ සාරය, කහඹිලියා සාරය, කලවැල් සහ සීනි ද්‍රාවණය, තෝරමුල් සහ සබන් මිශ්‍රණය, කොහොඹ ඇට මිශ්‍රණය, අරලිය මල් සහ සීනි මිශ්‍රණය වැනි ස්වභාවික කෘමිනාශක මේ අතර වෙනවා. එක් එක් මිශ්‍රණ සකස් කරගෙන තියෙන්නේ ඒ ඒ කෘමීන් සඳහා. අනෝදකොළ සාරය මේ අන්දමට සකස් කරගෙන තියෙන්නේ පත්‍ර ක්‍රීඩෑවන් පාලනයට. ඉල්මැස්ස පාලනයට කලවැල් සහ සීනි මිශ්‍රණය සකස් කරගෙන තිබෙනවා. මිට අමතරව අමු ගොම දියරය සකස් කරගෙන තියෙන්නේ දියර පොහොරක් වශයෙන්. මේ ගොවින්ට දියර පොහොර සාදා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබා දීලා තියෙනවා. ඒ අනුව නත්තසූරිය, පාවට්ටා, පොඩිසිඤ්ඤොමරන්, මකුලත, හිඟුරු එක සමාන ප්‍රමාණවලින් අරගෙන භාජනයකට දමලා ඒට ජලය දමා දින 21ක් වසා තබනවා. දින 7කදී පමණ සුදු පාට පෙන තට්ටුවක් මේ මිශ්‍රණයේ දකින්න පුළුවන්. දිනපතාම මේ මිශ්‍රණ කලවම් කරන්න ඕන. මේ අන්දමට තබා දින 21කට පසු වගාවට යොදන්න පුළුවන්. සති දෙකකට අඩු වගාවට මිශ්‍රණය සහ ජලය 1:4 අනුපාතයටත් වර්ධනීය වූ ගස්වලට 1:2 අනුපාතයටත් මිශ්‍ර කරලා තමයි වගාවට මේ ගොවීන් යොදන්නේ. මේ ගොවීන් සත්ත්ව පාලන කටයුතු වලටත් යොමු කරලා තිබුණා. ඒ අනුව කුකුල් පාලනය සහ ගව පාලනය තුළින් හොඳ ආදායමකුත් ලබා ගන්නවා. මේ සත්ත්ව පාලනය තුළින් ඔවුන්ට ලැබෙන විශාලම ප්‍රතිලාභය තමයි තමන්ගේ වගාවට අවශ්‍ය කාබනික පොහොර ටික ලැබීම. නිලධාරින්ගේ සහයත් ගොවින්ගේ උත්සාහයත් නිසා කෘෂි රසායන භාවිතය විශාල ලෙස අඩු කර ගැනීමට මේ ගොවින්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ තුළින් පරිසරය ආරක්ෂා කර ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කර ගැනීමටත් මොවුන් දරන මේ ප්‍රයත්නය ප්‍රශංසනීයයි.